ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝස් සුපුතල පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිළිබඳව. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා වගතුගු අපිව subscribe කරන්න. අපි දාන videos ඉක්මනටම ඔයා ළඟට ගෙනවා ගැනීම සඳහා bell icon එක click කරන්න. ඒ වගේම පහළ දෙන link එකෙන් ගිහින් අපගේ Facebook page එක like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ video පිළිබඳව ඔබගේ අදහස් පහලින් comment කරන්න. පිට බනින්න අපේ වැරදි දිනව නම් කියන්න. ඒ වගේම ඒක හොඳයි නම් පහලින් කොටාගෙන යන්න. ඒ වගේම මේ video එක like කරලා යාළුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා. සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ලෝක සුපතල ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගියදා අපූර්ව කතාවක් කියලා තිබුණා. එනම් තමා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන්නෙමින් පසුව හොලිවුඩ් නළුවක බවට පත්වීමට ආසාවෙන් සිටින බවයි. මේ වන විට 34 වෙනි වියෙහි පසුවන රොනාල්ඩෝ මේ කතාව පවසා තිබුණේ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබයි නුවර පැවති ක්‍රීඩා සමුළුවකදී. තමා ජීවිතයේ විවිධ අභියෝග බාර ගැනීමට කැමැත්තක් දක්වන බවත්, මේ නිසා තමාට රඟපෑමට යන හැකි අභියෝගයට මුහුණ දී බැලීමට කැමති බවත් ඔහු තවදුරටත් පවසලා තිබුණා. ඒ වගේම රොනාල්ඩෝ පවසා තිබූ තවත් කතාවක් වුණේ පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වීමෙන් පසුව තමා අධ්‍යාපන කටයුතු වලටද විශාල කාලයක් මෙඩම්ගු කිරීමට අදහස් කරන බවයි. රොනාල්ඩෝ කියන්නේ ලෝකයේ අතිශයින් ජනප්‍රිය ක්‍රීඩකයෙකු බව රහසක් නෙවෙයි. ඒ නිසා යම් විදියකින් ඔහු සිනමාවට එක්ුණොත් ඔහු රඟපාන චිත්‍රපට නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලාවට පැමිණෙන බවත් විශ්වාස කරනවා. රොනාල්ඩෝගේ කඩවසම් පෙනුමත් නළුවෙකු වීමේ ඔහුගේ සිහිනයට යම් තල්ලුවක් ලබා දෙන කාරණයක් බවත් පවසන්න පුළුවන්. සිනමාවට එක්වීමේ සිතක් ඔහු තුළ ඇතිවන්නට ඇත්තේ සමහර විට ඊට ගැළපෙන පෙනුමක් තමා තුළ තිබෙන බව සිතුණු නිසා වෙන්නත් පුළුවන්. පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු චිත්‍රපටවල රඟපෑ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටිනවා. එංගලන්ත පෙළේ හිටපු නායක ඩේවිඩ් බෙකම්ද ඒ අතරින් කෙනෙක්. ගෝල් නැමැති චිත්‍රපට පෙළක ඔහු රඟපාලා තියෙනවා. සමහර දර්ශනවල ඔහු වෙනුවට ඇන් හාමර් නැමැති ඔහුගේ පෙනුමට සමාන පෙනුමෙන් යුතු නළුවෙකු පෙනී සිටි බවත් සඳහන් වෙනවා. බෙන්ඩ් ඉට් ලයික් බෙක්හැම් නැමැති චිත්‍රිතන චිත්‍රපටයක් 2002 වර්ෂයේදී නිර්මාණය වුණා. ඊට පසුබිම් වන්නේ පාපන්දු ක්‍රීඩිකාවක බවට පත්වීමට සිහින දකින සික් ජාතික යුවතියක් පිළිබඳව කතාවක්. මේ චිත්‍රපටයේ දර්ශනයකත් බෙගම් සහ ඔහුගේ බිරිය වික්ටෝරියා පෙනී සිටීමට නියමිතව සිටියත් ඔවුන්ගේ කාර්ය බහුල බව නිසා ඒ වෙනුවෙන් වේලාව වෙන් කරගැනීමේ ගැටලු ඇති වෙලා තිබුණා. නමුත් බෙකන් වෙන්ම වික්ටෝරියාද මේ සිනමා පටයේ පෙනී සිටීමට කැමැත්තෙන් සිටි බවයි පැවසුනේ. කෙසේ හෝ වේවා අවසානයේ එහිද බෙකම් වෙනුවට රඟපා තිබුණේ එහෙත කී ඇඩ් හාමර්මයි. බෙකම්ට අමතරව එරික් කැන්ටොනා සහ විනී ජෝන්ස් යන පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාද ක්‍රීඩාවෙන් සමුගැනීමට පසු චිත්‍රපටවල රඟපෑමට එක් වුණා. කෙසේ නමුත් රොනාල්ඩෝගේ සිනමාවට එක්වීමට කැමැත්ත බල කර තිබුණත් ඔහු විශ්‍රාම ගන්නා දිනයක් ගැන තවමත් නිශ්චිතව ප්‍රකාශ කරලා නැහැ. කලකට පෙර නම් පාපන්දු ක්‍රීඩකයන්ගේ වයස අවුරුදු 30ත් 32ත් කාලයේදී විශ්‍රාම ගත්තත් අද වයස අවුරුදු 40ත් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සිටින බව රොනාල්ඩෝ පවසනවා. තමාද තව වසර කිහිපයක් ක්‍රීඩා කරනු ඇති බවයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් තම සිරුර තවදුරටත් සුපුරුදු රිද්මෙන් ක්‍රීඩා කිරීමට සූදානම් නොමැති බව දැනුණු සැනින් තමා විශ්‍රාම ගන්නා බවයි ඔහු පවසා තිබුණේ. මගේ සාර්ථකත්වයේ රහස මහන්සි වී වැඩ කිරීම සහ මා අනුගමනය කරන ජීවන ශෛලියයි. මාගේ ශාරීරික සහ මානසික හැකියාවන් වැඩි දියුණු කරගන්න මම අකණ්ඩව මහන්සි වී වැඩ කරනවා යයි ද රොනාල්ඩෝ ඉහත සමුළුවේදී පවසා තිබුණා. මේ වන විට පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකයා වන ඔහු ඉතාලියේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වෙනුවෙන්ද ක්‍රීඩා කරනවා. පාපන්දු ක්‍රීඩාවේ නොවුනත් වෙනත් ක්‍රීඩාවල නිරත වෙමින් සිට සිනමා පටවල රඟපෑමට ආ බොහෝ දෙනෙකු සිටිනවා. ආනෝල්ඩ් ස්වාසනේගර් මේ අතරින් වඩාත්ම ජනප්‍රිය ශිල්පියෙක්. ඔහු කලක් බර ඉසලීමේ සහ කායවර්ධන ශිල්පියෙහි නිරත වූ බව රහසක් නෙවෙයි. 60-70 දශකවල ඉතා ජනප්‍රිය නළුවෙකු වූ ජිම් බ්‍රවුන්ද කලක් ක්‍රීඩකයෙකු ලෙස දස්කම් විස්කම් දක්වූ කෙනෙක්.